ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා හතරවෙනි එක්දින තරගයේ අපි ජයග්‍රහණය කරනවා. ඇත්තටම මේ ජයග්‍රහණය තමයි මේ තරගාවලියේ මෙතෙක් වටිනාම දවස. මොකද ශ්‍රී ලංකාව හතරවෙනි තරගයේ ලබාගත් ජයග්‍රහණයක වසර 30කට පස්සේ ඕස්ට්‍රේලියාව හමුවේ එක්දින තරගාවලියක් දින්න දවස තමයි ඒ දවස. මේ දවස පටන් ගත්තේ අපි කාසිවාසී අහිමි වෙලා ශ්‍රී ලංකාව දඟපන්දු යවන්න හතරක් එක්ක එක වේග පන්දු යවන්න තුන් ඉරියව් ක්‍රීඩකයෙකු දසුනුත් එක්ක තමයි තරගයට එන්නේ. තුන්වෙනි තරගයේ ශ්‍රී ලංකාව පන්දු යවන්න හවස පන්දුව දඟ කැවුවට එදා රෑ ඕස්ට්‍රේලියා පන්දු යවන්නට පන්දුව දඟ කවන්න බැරි වුණා. ෆ්‍රෙන්ච් කිව්වේ පින්න නිසා දඟ කැවුනේ නැහැ කියලා. ওই තත්වයක කාසිවාසී දිනපු ගමන් දෙපාරක් හිතන් පන්දු යවන්න තීරණය කළා. පින්න වැටුනොත් අපි කොහොමද දඟ පන්දු යවන්නන්ගේ පන්දු අර 40ක් යවන්නේ. ඒක තුන්වෙනි තරගයේ බලපු අයට වගේම කාසිවාසී පරදිද්දි ශ්‍රී ලංකා නායකයාටත් හිතෙන්නේ නැති. හැබැයි වාසනාවට ෆ්‍රෙන්ච් කීපු තරම් පින්නක් හතරවෙනි තරගයේ අපි පන්දු යවද්දී වැටුනේ නැහැ. තරගයේ ආරම්භයේම කලින් තරගයේ සාර්ථක ප්‍රතිකරුව දෙන්න විදිහට වැඩපෙන්නපු කුසල් මෙන්දිස් පැතුම් නිශ්ශංක දෙන්න දැවි යනවා. ඒ ලකුණු 34ක් ශ්‍රී ලංකාවේ පළවෙනි ක්‍රීඩකයෝ තුන්දෙනාම ඒ වෙනකොට ක්‍රීඩාගාරේ. ඊට පස්සේ චරිත් ධනංජය දෙන්න හොඳ සම්බන්ධතාවයක් ගොඩනගලා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවරයක් ගෙනත් දීලා තියෙද්දි පිටියට ආපු දසුන් දුවද්දී දෙවියාමකට හසු වෙලා තමයි දෙවියන්නේ. එතනත් දසුන්ට චරිත්ටත් වරදිනවා. ඊට පස්සේ චරිත් වනිදු දෙන්න හොඳ සම්බන්ධතාවයක් ගොඩනගලා ලකුණු 280කට වගේ යන ගමනක් යද්දී අවසාන පන්දුවාර කිහිපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කලබල වීම එක්ක අපි ලකුණු 270ක වගේ සීමාවේ නතර වෙන විදියක් තමයි 49 වෙනි පන්දුවාරයේ වෙද්දි පෙනෙන්නේ. හැබැයි 49 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුවට අනවශ්‍ය විදිහට මහේෂ තීක්ෂණ දුවද්දී දෙවියාම එක්ක අපි ලකුණු 258ක නතර වෙනවා. අපිට මේ ලකුණු ප්‍රමාණය නතර වෙන්න සිද්ධ වෙන්නේ අපේ අතින් වුණු වැරදි නිසා. එහෙම නැතුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂතාව නිසා නෙවෙයි. ඊට පස්සේ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහර දෙන්නාට පස්සේ කඩළු දෙවි ගියත් වෝන් එක හෙඩ් දෙන්නගේ සම්බන්ධතාවය ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය පේන මට්ටමටම ගේන්න සමත් වෙනවා. එතෙන්දී නායක දසුන්ට පන්දු යවන්නන් තෝරද්දී ගැටලුවක් වෙනවා. වනිදු ජෙෆ්රි දුනිත් තුන්දෙනාම වමත් ප්‍රතිකරුවන්ගේ ඇතුළට පන්දු යවන පන්දු යවන්නෝ. ඒ නිසා දසුන්ට සිදුවෙන්නේ මහේෂ එක්ක ධනංජය වැඩි වශයෙන් යොදා ගන්න. කොහොම හරි ධනංජය මේ වමත් ප්‍රතිකරුව දෙන්නවම දවා ගන්න සමත් වීමත් එක්ක දසුන්ට තිබුණු ලොකු හිසරදයක් ඉවර වෙනවා. ඊට පස්සේ නැවතත් දසුන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒ අවසාන පන්දුවාරයේ යවන්න පන්දුව දෙන්නේ ජෙෆ්‍රිටද දුනිට්ටද එහෙම නැත්නම් තමන් යවනවද කියලා. අවසානයේ තීරණය කරන්නේ දසුන් පන්දුව බාර ගන්න. කොහොම හරි අවසානයේ පන්දුවාරයේ දසුන් අනපේක්ෂිත ප්‍රහාරයකට ලක් වෙනවා. අවසාන පන්දුවට ලකුණු 4ක් ගත්තා නම් තරගයේ සමබින තැන්ට අවසානයේ තරගයේ පත් වෙනවා. හැබැයි අවසානයේ දසුන් අවසාන පන්දුවට කඩුල්ලක් අරගෙන තරගයේ ජයග්‍රහණය කරනවා. ওই විදිහට වැරදි වැරදි ආපු ගමන අවසානයේ අවසන් වෙන්නේ ජයග්‍රහණයකින්. මේ ගැන තරගයෙන් පස්සේ දසුන් කිව්වේ මෙහෙම කතාවක්. චාමික 49 වෙනි පන්දුවාරයේ අවසන් කළාට පස්සේ අපි කතා කළා කවුද අවසාන පන්දුවාරයේ යවන්නේ කියලා. අපිට දඟ පන්දු යවන්නන්ට පන්දුව දෙන්න අවස්ථාවක් තිබුණා. හැබැයි අවසානයේ මම පන්දු යවන්න තීරණය කළා. මම හිතන්නේ අපි ඒ ගත්ත තීරණේ අවසානයේ හරි ගියා. තරගයේ මුල අපිට වැරදුනා. හැබැයි චරිත් ධනංජය දෙන්න හොඳ සම්බන්ධතාවයක් ගොඩනගලා අපි තරගයේ හොඳ තැනකට ගෙනාවා. හැබැයි අවසානයේ අපිට සිදුණු වැරදි නිසා අපිට යන්න ඕන ලකුණු ගාන්ට යන්න බැරි වුණා. කොහොම වුණත් අපි අවසානයේ ජයග්‍රහණය කළා. ඇත්තටම ගොඩක් සතුටු අවස්ථාවක්. මම හිතන්නේ මම අපේ කණ්ඩායම විතරක් නෙමෙයි මුළු රටම මේ ජයග්‍රහණය එක්ක සතුටු වෙනවා. ওই විදිහට තමයි වැණුම් අහන විදිහට අවසන් වෙන්න තිබුණු තරගයක් ජයග්‍රහීව අවසන් කළාට පස්සේ දසුන් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.